අමාලි මේ තාම කියන්නේ යන්න කියලාම තමයිනේ. ඔව් ඉතින් හැබැයි එයා ගියොත් කාව දෙන්නේ? කවුද ගේන්නේ? එන්න කෙනෙක් නැහැ ගන්න කෙනෙක් නැහැ වගේ එකකුත් තියෙනවා. බාර ගන්න කැමති නැහැ නේ? ඒකනේ දැන් බාර දෙන අය ඔක්කොම එපා කියලා ආයෙත් අයින් වෙනවා. හැබැයි වට හම්බුණා නේද අර මේ බාර ගන්න කැමැත්තෙන් ඉන්න පිරිස? ඔව් මට හම්බුණා. කවුද? ජේෂ්ඨ මහාචාර්යවරයෙක් එතුමා මල්ර සමරකෝන් මහත්මයා. ඔබතුමා Facebook ගැන මේ දාලා තිබුණ අදහසක් තමයි කවුරුත්ම ගන්න කෙනෙක් නැත්නම් අපි ගන්නම් ටීම් එක රෙඩි වැඩි යෝරේ නැහැ 20 දෙනෙකුට අවුරුද්දකට ඉඩ දෙන්න නිලරත වරප්‍රසාද පොලිස් ගාඩ් කැන්ටින් මුකුත් එපා කියලා. මොකක්ද මේ පෝස්ට් එක? ඔව් ඇත්තටම දැන් මේ 20 දෙනෙක් කියලා කියන්නේ මම කියන්නේ මෙතන ඉන්නේ වෘත්තිකයෝ 20 දෙනෙක්. ඒතර වෘත්තිකයෝ 20 දෙනෙක් විදිහට මම හඳුන්වන්නේ මේ විශ්වවිද්‍යාලවල ඉන්නම අයම විතරක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් අපි දන්නවා රට තුලත් අපි දන්නවා යම් කීර්තිමත් වෘත්තිකයෝ පිරිසක් ඉන්නවා. ඒතකොට මේ 20 දෙනෙක් ගැන හිතාගෙන තමයි මම මේක දාන්නේ. ඒතර විශ්වවිද්‍යාලය ඇතුළත ඉන්නවා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් වල නියැලෙමින් යම් ආකාරයකට රට මෙහෙවීමේ වගකීම බාර ගන්න පුළුවන් එක එක අමාත්‍යාංශ බාර ගන්න පුළුවන් විද්වතුන් අපේ විශ්වවිද්‍යාල තුලත් ඉන්නවා. එතන 20 දෙනා කියලා කියන්නේ කැබිනට් එක 20 දෙනා. 20 දෙනෙක් සම්පූර්ණ මෙතන කැබිනට් අපිට ඒ කැබිනට් පාලනය කිරීමේ බලතල තියෙන්න ඕන. එතකොට මේ බලතල මත අපි කැබිනට්ව පාලනය කරනවා. ඒක ඉදිරියට ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. තියෙන අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන යෝජනා ඉදිරිපත් කරනවා. කවුරුත් බාර ගන්නේ නැත්නම් හැමෝම බාර ගන්න බෑ කියනවා නම් බාර ගන්න පිරිසක් දැන් ඉන්නවනේ. බය නැතුව බාර ගන්න පිරිසක් ඉන්නවා. මොනවද ඉල්ලන වරප්‍රසාද? මොනවද කොන්දේසි? අහලා බලන්නකෝ. මේ වෘත්තිකයන්ට ඇයි අපි වැඩි වැටුප් ගෙවන්නේ? එතකොට දැන් මේ වෘත්තිකයන්ට යම් කිසි හොඳ වැටුපක් ගෙවනවා. ඒතර පාර්ලිමේන්තුවට ගියා කියලා මේගොල්ලන්ට එහෙම අමුතු වෙන විශේෂ දීමනා දෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ කොහොමද දිනපතා වැඩට යන අය? ඒතර ඒගොල්ලන්ට පුළුවන් පාර්ලිමේන්තුවට යන්න. ඒතර දැනුත් ඒගොල්ලෝ යන්නේ තමන්ගේ වාහනේනේ. තමන්ගේ අමාත්‍යාංශයට ගිහිල්ලා වැඩ කරන්න අපිට මේ නිල රත පිරිවරගෙන යන්නේ ඇයි? ඒකේ තියෙන ගැටලුවන්නේ. ඒ වගේම ඇයි මේ ඉස්සරහින් පස්සෙන් ආරක්ෂක රත දාගෙන යන්නේ? මේ කාලේ යුද්ධයක් නේ. මෙන්න මේ වගේ අපිට තමන් සාමාන්‍යයෙන් එදිනෙදා වැඩට යන විදියට ගිහිල්ලා අනිකුත් සේවකයන් නිලධාරීන් එක්ක උදේ 8:00 ඉඳලා 4:00 වෙනකල් අපි කියන්නේ අවුරුද්දක්නේ මේ එක දිගට අවුරුද්දක් වැඩ කරලා පෙන්වන්න ඕන. එතකොට මේක මේ වරප්‍රසාදිතලක් ප්‍රක්‍රියාවක් නොවේ. මේක යම් ආකාරයකට තමන්ගේ වෘත්තීයමය අවශ්‍යතාවයන් තමන්ගේ වෘත්තීයමය දක්ෂතාවයන් පෙන්නම් කරන්න තියෙන අවස්ථාවක්. බොහෝ මැතිවරුන්ගේ කාලය විනාශ වෙන්නේ වැඩකට නැති උත්සවවලට. කුමන හෝ ගොඩනැගිල්ලක් විවෘත කරොත් එහෙම සමාජ සුබසාධන අමාත්‍යවරයා සම්මුත්තේගම් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීම සඳහා කොළඹ ඉඳලා යනවා. එතකොට මේ සමාජ සුබසාධන අමාත්‍යවරයා හෝ කවුරුන් හෝ එන නිසා මම උදාහරණයක් ඉදිරි කියන්නේ. එන නිසා එතන ලොකු ඒ උත්සවයට වියදම ගත්තොත් ගොඩනැගිල්ලට 50ක් නම් වියදම් වෙලා තියෙනවා. 1,05,000ක් විතර වියදම් වෙලා තියෙනවා. යාන වාහන වලට කෝටි අරෝමේ ඔක්කොම එකට එකතු ගත්තට පස්සේ මේ අමතිවරයන් නිසා තවත් 1,05,000ක් විතර වියදම් වෙලා තියෙනවා. මේකනේ මේ දීර්ඝකාලීනව ආපු සංස්කෘතිය. ඒතකොට මේ හැබැයි සමහර අය කැමති නැහැ මිනිස්සු වෙනස් වෙන්න කැමති නැහැ මේකෙන්. සමහර අය කැමති නැහැ මේකෙන් වෙනස් වෙන්න. ඇයි අපිට බැරි මේ සියලුම ගත කිරීම් සියලුම පරිත්‍යාගයන් කරලා යම් ආකාරයකට මේක මේ තියෙන තැනින් උඩට ගේන්න. කැන්ටින් එකක් තිබුණ කමක් නැහැ මුදල් ගෙවා කෑම ගන්න පුළුවන් තරම්. ඒක විශ්වවිද්‍යාලවල තියෙනවා වෙනත් ආයතනවල තියෙනවා. එතකොට මුදල් ගෙවලා කෑම එකක් අරගෙන එහෙම නැත්නම් ගෙදරින් ගේන කෑම එක තියාගෙන කන්න තැනක් තියෙනවා. අන්න ඒ වගේ එකකට තමයි කැන්ටින් එක තියෙන්නේ. ඔන්න දැන් එතකොට රටේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විසඳන්න සූදානමින් රට බාර ගන්න කැමතියි කියන පිරිසක් ඉන්නවා. හැබැයි වරප්‍රසාද එක්ක නෙවෙයි, වරප්‍රසාද වෙනුවට සමහර කොන්දේසි එක්ක බාර ගත්තට පස්සේ වැඩ කරන්න දෙන්න ඕනේ වගේ එකක් තමයි ඔවුන් කියන්නේ. මේ වෘත්තිකයන් පිරිසක් තමයි මේ සූදානමින් ඉන්නේ. හැබැයි දැන් එහෙම පිරිසකට රට බාර දෙන්න රටේ ජනතාව සූදානම්ද? එතකොට එහෙම පිරිසකට රට බාර දුන්නා කියලා මේ කියන විදිහට ප්‍රශ්න විසඳෙයිද? ඒ පිළිබඳ ජනතාවට විශ්වාසයක් තියෙනවද? නොයසේනම් මේ බොහෝ දෙනා බොහෝ තැන්වල කෑගසමින් ඉල්ලා සිටින පරිදි ජනපතිතුමා ගෙදර ගියොත් ප්‍රශ්න විසඳෙයිද? අපි ඔය කියන ප්‍රශ්න ඔක්කොම ජනතාවගෙන් ඇහුවා. මේ අපිත් එක්ක කතා කරන ඒ වගේ කෙනෙක්. මේ මොකද මිනිස්සු ඔක්කොම පාට බැලලා තියෙන්නේ? පාට බැලලා තියෙන්නේ ජීවන වියදම. එහෙන් අපේ රට කුට්ටි 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 විදේශිකයන්ට විකුණනවා. මේක ඊළඟට විදේශ රටවල් මේක අල්ල ගන්නවා අපි. ඇමරිකාව, චීනේ, ඉන්දියාව. උන් අපේ රට ආක්‍රමණය කරනවා ඊළඟට. මට නම් තරහ ඒක හින්දා. ජනාධිපතිතුමාට කියන්නේ හැමෝම ගෙදර යන්න කියලානේ. ගෙදර ගියාම වෙන මොන හරි බාර කාණ්ඩුවක් හරි පත් කරගෙන මොන හරි කරගනි අනිත් ඉන්න අය. එයා නම් ඕනෙම නෑ. ඉන්න ජනාධිපතිතුමා අයින් වුණා කියලා තියෙන ප්‍රශ්න විසඳෙයිද? විසඳන්න කවුරු හරි පත් වෙයිනි. හොඳ කෙනෙක් පත් වෙයිනි. ඒ හොඳ කෙනා කොහෙන්ද ඇත්තටම පත් වෙන්නේ? ඔය
hari patulai. Visvidyala kollo hari mono hari kara. Etharamma viswasai. Ekenne den o level a level karapu unta mole thiyena unta wediya. Ekai. Den habai me vela aperate palakayak nathuwa aanduwak nathuwa rajayak nathuwa ratraka duwanna ba neida prashna wade visin. Duwanna ba. Duwanna ba. Eka man piligannawa. Man dannawa eka duwanna ba kiyala. E unata meya ayin wenna oni. Pawulam ayin wenna oni. Eya vitharan neme. Kora kaapu nirupamma iyera giya meya gihilla rata. Okkoma yanne Dubai walata. Okkoma gihilla rata. Ata denek gihilla. Itin balanna mun rata painawane me rata kala kala. Neni yanne. Apita thiyenne muhuda painna. Apita thiyenne මහමුදට පයින්න. එයාව හම්බුනේ උද්ඝෝෂණයකදීනේ. එයාව හම්බුනේ උද්ඝෝෂණයකදී. මෙයාව හමු වෙන්නේ උද්ඝෝෂණයක් ළඟදී. ජනාධිපති ගෙදර ගියා මේ ප්‍රශ්න හැම එකක්ම විසඳේද? නෑ. ජනාධිපති ගෙදර ගියාම මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. රටට ජනාධිපති කෙනෙක් ඕන. ඉතින් අපි කියන්නේ ජනාධිපතිතුමාට හරි කමන්නේ. මේක බලලා මේ දේවල් රටේ තියෙන බඩු මිල අඩු කරලා ජීවත් වෙන මාර්ගය හදන්නලා පෙට්‍රෝල් ඩීසල් එතකොට අපිට ගෑස් නෑ. මිනිස්තරන වෙලා ඉන්නේ. ඒව සහනයක් කරන්න ඕනේ. තේම වුණොත් මේ උද්ඝෝෂණ නවති. රටට සහනයක් දුන්නොත් උද්ඝෝෂණේ නවති. ඉතින් රටට සහනයක් නැතුව මිනිස්සු උද්ඝෝෂණ ඉදින් කරනවා. දරුවෝ බඩු දින්න කරන්ට් එක නෑ. කරන්ට් නැතුව රෑවල් වලට දරුවෝ දුක්කිනිනවා කරුවලේ එහෙම වුණාම උද්ඝෝෂණ කරනවා රට අරියාකාර කරොත් මේ දේවල් ඉබේම නැති වෙයි ජනාධිපති ගියෝතින් 225 ඉන්නවද පත් කරගන්න කෙනෙක් ඒක නම් ඉතින් මම නම් තේ මට නම් දන්නේ නැහැ අපි කියන්නේ දැන් අපිට මේ ලොතරැයි වුණත් ගහන්න කොළ නැහැ අඩුවෙන් එන්නේ ඉතින් මේ ලොතරැයි නැති වුණොත් අපි ජීවත් වෙන විදියක් නැහැ අපි කියන්නේ රටට සහනයක් ලබා දෙන්න කියලා තමයි අපිට ඉතින් කියලා කියන්න තියෙන්නේ මට අවුරුදු 52ක් වෙනවා කවමදාකවත් මේ වගේ දෙයක් නම් වෙලා නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයා ආවා එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා චන්ද්‍රිකා මාත්මියාව කවුරු ආවත් ඒගොල්ලෝ මේ තත්ත්වයක් උදා වුණේ මේ දැන් තමයි මේ තත්ත්වේ උදා වෙලා තියෙන්නේ දැන් මේ උද්ඝෝෂණ වලදී මේ ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා විතරක් නෙමෙයි ගොඩක් අය කිව්ව දෙයක් තමයි මේ ක්‍රමයක් වෙනස් වෙන්න ඕන කියලා ගෝ හෝම් ගෝට විතරක් නෙමෙයි ගෝ හෝම් ගෝට කිව්ව විතරක් පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා කියනවා කියලාද ඔය කියන්නේ ඔව් අහලා බලන්නකෝ ඉන්නේ ජනාධිපති ගියාට පස්සේ තව කෙනෙක් පත් වෙන්න ඕනනේ. ඒකෙනා පත් වෙන්නත් 225 කෙනෙක් ඉන්නවද ඇත්තටම? මෙහෙමයි 200 දැන් මේ මොනවා හරි දෙයක් කරන්න නැත්නම් පාර්ලිමේන්තුවෙම තමයි තෝරගන්න තියෙන්නේ. නැත්නම් අපිට මේ ගමේ බිමේ ඉන්න කොල්ලෙක්ව දාලා හරියන්නේ නැහෙනේ. ඒ නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා ජනාධිපති ක්‍රමයක් පත් කරගෙන ඊට පස්සේ හොඳ පණ ඇති අගමැති කෙනෙක් පත් කරගන්න ඕන. ක්‍රමේ කරගන්න පුළුවන් විදිහට කොහොම හරි දැන් ටිකෙන් ටික එක පාට මේවා කරන්න පුළුවන් දේවල් නෙමෙයි අපිට තේරෙනවා. ටිකෙන් ටික උත්සාහ අරගෙන කොහොමරි රට ගොඩ ගන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕන කියලායි මං කියන්නේ. IMF එකට යන්න ඕයි කියලා දැන් මාස ගානකට කලින් කිව්වේ මේගොල්ලෝ ගියේ නැහැ. මේගොල්ලෝ හැම තීරණයක්ම ගන්නේ පස්සේ. ඒකයි මේ රටේ මේ තත්ත්වේ උදා වුනේ. නමුත් කොහොමරි IMF එක කතා කරගෙන මොනවා හරි කරලා කොහොමහරි මේක ගොඩ ගන්න ක්‍රමයක් හදා ගන්න ඕන. අපිත් එකතු වෙනවා ඒත් එක්ක. දැන් ඔය අමාලිට උද්ඝෝෂණ වලදී හමු වෙච්ච පිරිස්නේ. ඕ මහපාරදී හමු වෙච්ච පිරිස්නේ. නැතෙෆම් බැලුම්ගල Facebook පිටුවේත් අපි මේ ප්‍රශ්නෙම ජනතාවගෙන් ඇහුවා. ගෙදර යවවම ප්‍රශ්න විසඳෙයිද කියලා. බැලුම්ගල Facebook පිටුවට ආවොත් ඔබටත් පුළුවන් ඔබේ උත්තරේ ලියන්න. එමු උත්තර ලියපු ගොඩක් අය ඉන්නවා දැනටමත්. ඒ අතරින් එක්කෙනෙක් කියනවා මේ ඇවිල්ලා හරිත් ජේ හොරු තියාගෙන ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? එතකොට මේ හොරු ගෙදර යන්න ඕනේ මගේ අදහසක තමයි ඔහු ඉන්නේ. තව කෙනෙක් කියනවා අජන්ත කුමාරසිරිගේ අදහස ගෙදර ගියහම ප්‍රශ්න විසඳනවා තමයි. මොකද ඊගාවට එන අය දන්නවා හොරා කාපු හැම කෙනාටම මිනිස්සු කොහොමද සලකන්නේ කියලා. ඒක නිසා මුලින්ම කරන්න ඕන දේ ගෙදර යන එක කියලා තමයි ඔහු කියන්නේ. හොරු නැත්තම් රට දියුණුයි කියලා නිමේෂ හර්මෙන් අදහසක් පළ කරලා තියෙනවා. දැන් ඔබ ඔබේ අදහස පළ කරන්න. එන්න බැලුම්ගල Facebook පිටුවට. ඒ අතරේ අමාලිට හම් වෙච්ච තව කෙනෙක් කියපු දේවල් අපි අහමු. අපි කියන්නේ විශ්වාසභංගයක් තියන්න. විශ්වාසභංගයක් තියලා බලතල අඩු කරන්න. විධායක ජනාධිපති ක්‍රමයේ හවස කරන්න. එතකොට දැන් අපිට පුළුවන් බහුතර ආණ්ඩුවක් කරගෙන ආණ්ඩුව ගන්න. දකෝ මුන් කාලා කාලා මුන් අන්නත්තර කළා අපිට දෙනවා හැම ටික සූප්පු කරපන් කියලා. එතකොට අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. මේ රටේ ජනාධිපති ගෝඨාභය ඉන්නකන් කවදාකවත් එක්කහු වෙලා ආණ්ඩුවක් කරගෙන යන්න බෑ. ඔය කියන විදිහට ඉන්න ජනාධිපති ගෙදර යවලා අලුත් අය පත් කරගත්ත කියලා මේ රටේ තියෙන ගෑස් නැති තෙල් නැති ඩොලර් නැති ප්‍රශ්න විසඳෙනවද? සිංහල මිනිස්සු මෝඩය නෙමෙයි. කොහොම කරත් වෙන ආණ්ඩුවක් ගත්තත් මාස 3-4ක් මේක ඇදගෙන යන්න වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් සමකාලීන ආයවැයක් ගෙනල්ලා ඒ ආයවැය මිනිස්සුන්ට සහන දෙන්න. එකපාරට අපි කියන්නේ නැහැ මේක වෙනස් කරන්න පුළුවන් කියලා. මොකද මුන් කාලානේ තියෙන්නේ. මුන් වලසලා තියෙන්නේ. එහෙනම් මාස 3-4
හතරක් ගෙල්ලා ජනතා අයව ඉදිරිපත් කළා මිනිසුන්ට සහන දෙන්න අපේ නායකයෝ හොඳ මොළ ටිකක් ඉන්නවා ඒ ගොල්ලන්ගේ කැත ගෑවිලා නැහැ හොර ගෑවිලා නැහැ ඒ දැත් පිරිසිදුයි එහෙනම් මේ රට බාර දෙන්න ඕනේ වගේ නායකයන්ට අපි කියන්නේ මෙතන පක්ෂ ભેදයක් ඕනේ නැහැ අපිට පාට ભેදයක් ඕනේ නැහැ රට කරන්න පුළුවන් නායකයෝ මේ රටේ ඉන්නවා මේ රටේ උගතුන් ඉන්නවා බුද්ධපුතුන් ඉන්නවා එයා පත් කරපු වියතුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් දැන් හඬ නගපංගෝ ඇයි මේ පැත්තකට ලයින්නේ මේ රට ලාංකිකයෝ මේ අපේ මව්බිම මේක සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියක්ගේම රටක් මේක මේ රට ආරක්ෂා කරන්න රාජපක්ෂවරු ඕනේ නැහැ අපේ සිංහලයට පුළුවන් දෙමළ මිනිස්සුන්ට පුළුවන් මුස්ලිම් මිනිස්සුන්ට පුළුවන් අපි ඔක්කොම එකට අත්තල් බඳගෙන එකමෙන් එක්සිට් එක්සත් නැගී හිටින කාලේ දැන් එළඹිලා තින්නේ ආර්ථික වශයෙන් රට අවුලක තියෙන්නේ ඔව් ඒ අවුල මදිවට දේශපාලනික අර්බුදයක් දැන් නිර්මාණය වෙලා තිබෙනවා රට හැමතැනම නොසන්සුන් තත්වයක් පේන්න තියෙන්නේ තැන් තැන උද්ඝෝෂණ එතකොට ඒ උද්ඝෝෂණ මහපාරේ විතරක් නෙමෙයි සමහර විට සමාජ මාධ්‍යයන්ගේ අපිට පේන්න තියෙනවා මේ දිහා ලෝකෙත් බලාගෙන ඉන්නවා ඒ සියල්ල එහෙම වෙද්දී අපේ රට පිළිබඳ ලෝකය කොහොම දකීද අපේ රට පිළිබඳ ලෝකය ඇති කරගන්න විශ්වාසයට කුමක් වෙයිද රට ඇතුලේ මොකක් වෙයිද මේ පාරට බහපු හැම කෙනෙක්ම පාරට බහලා තියෙන්නේ ඇයි පාරට බැස්සේ කියලා දැනගෙනද මොකක්ද ඔවුන්ට තියෙන ඇත්තම ප්‍රශ්නේ මොනවද ඔවුන්ගේ ඇත්තම ඉල්ලීම් මේ ඉල්ලීම් විතරක් ඉටු කළා කියලා වැටිලා තියෙන තැනින් රටට ගොඩ එන්න පුළුවන්ද මෙහි යථාර්ථය හොයන්නයි net fm බැලුම්ගල යථාර්ථ අපි අද උත්සාහ කරන්නේ යථාර්ථයෙන් විවිධාකාර අදහස් ජනතාව තුළින් එද්දී ඇත්තටම මේ වෙලාව අපි කරන්න ඕන මොනවද අපි මේ ගැන කතා කරනවා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක දීපල් සූර්යාරච්චි මහත්මයාත් එක්ක දැන් මේක අපි සාමාන්‍ය කෙනෙක් වුණත් බැංකුවකින් ණයක් කරගත්තාම ඒ බලාපොරොත්තු වෙච්ච විදිහට ඒක ගෙවා ගන්න බැරි වුණාම ආපහු බැංකුවට ගිහින් කියනවා මට ඒ ණය බලාපොරොත්තු විදිහට ගෙවන්න බෑ මට මේ ණය ප්‍රතිවිධගත කරලා දෙන්න මට තව කාලයක් මේක ගෙවන්න දෙන්න ඒක කොහොමද කරන්න කියලා මේ ජාත්‍යන්තරම නිලයට ගත්තයි ණය ගත්තයින් පස්සේ මේ ප්‍රතිවිධගත කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් එතකොට ඒ සඳහා ආර්ථික විද්‍යාඥයින් යම් කිසි පියවරවල් ගන්නවා. තාම අවශ්‍යයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් දක්ෂ පළපුරුදු නිලධාරී කණ්ඩායමක් ඒකට සිටින්න. මම හිතනවා දැන් ඒක සිදුවෙමින් පවතිනවා. දෙවැනි එක තමයි විශ්වාස කරන්න පුළුවන් තාවර රාජ්‍ය පාලනයක් ආණ්ඩුවක් තියෙනවයි කියන එක ඊළඟට තියෙන වැදගත්ම සාධකය. නිලධාරී කොච්චර දක්ෂ වුණත් ආණ්ඩුවක් හරියකට නැත්නම් කවුරුවත් කැමති වෙන්නේ නැහැ මේකේ කවුද වගකීම ගන්න කියලා. මේ සඳහා අපිට ගොඩක් කල් නැහැ. අපිට තියෙන ඉතාම සීමිත කාලයක්. අපි පොරවැසියේ හැටියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතාම අභියෝගාත්මක කාලයක්. අපිට කරන්න පුළුවන් දේවල් තමයි පළවෙනි එක අපි හිත හදාගන්නට වෙනවා මේ හිටින විදිහට අපිට වැඩ කටයුතු කරගන්න බැරි වෙයි කියලා. අපි කොමන තත්ත්වයක හිටියත් අපිට මහිතන්නේ කෙටි කාලයක් තුළ උද්ධමනය වැඩි වෙයි. එතකොට එහෙම වුණොත් අපේ වියදම ගොඩක් වැඩි වෙනවා. ආදායම වැඩි කර ගැනීමට මම කරන්න පුළුවන් මොන දේවල්ද කියන එක හැමෝම කල්පනා කරන්න වෙනවා. එක විසඳුමක් අපි පෞද්ගලිකව ගන්න පුළුවන් හැටියට. කාට හරි පොඩි දෙයක් හරි අපිට අපනයනය කරන්න පුළුවන් නම් මහිතන්නේ මේ වෙලාවේ ඒක කරන්න ඕනේ. දැනමාලි මේ කලයුතු දේවල් නොකර ඒ කලයුතු දේවල් පැත්තකින් තියලා කෑ ගැහුවා කියලා විතරක්. නේ ඒක මේ මහපාරේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් අර දියවන්නාවට මැද වෙච්ච සභාගර්භයේ මැද්ද වෙන්න පුළුවන් එකිනෙකා රණ්ඩු කළා කියලා විතරක් රටට ගොඩ එන්න බෑ ඒ නිසා අපි උද්ඝෝෂණ කරමු අපි කෑ ගහමු අපි විවේචනය කරමු අපි අපේ ඉල්ලීම් ඉදිරිපත් කරමු හැබැයි මේ සියල්ල අතර කළ යුතු දේ අපි කරමු එහෙම නැත්නම් අපි ඉන්න තැනින් ගොඩ එනව වෙනුවට තවත් පහළට තමයි වැටෙන්නේ එන්න බැලුම්ගල Facebook පිටුවට. ඇවිත් ඔබේ අදහසත් ඔබේ උත්තරෙත් කියන්න. අපි අහනවා ගෙදර ගිහාම ප්‍රශ්න විසඳෙනවද කියලා. නේ මිනිස්සුන්ට පාරට බහින්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවාද? මිනිස්සුන්ට තමයි මේකේ ප්‍රශ්න තියෙන්නේ. නායකයන්ට නෙමෙයි මේ ප්‍රශ්න තියෙන්නේ. මේ ජනතාවට තියෙන එදා වේල හම්බ කරන් කන මිනිස්සු. අද බලන්න බඩු මිලි ගියද කියලා. හාල් කියලා එකක් ගන්න විදිහක් නැහැ. පාන් ගෙඩිය රුපියල් 3.5ට තිබ්බ පාන් ගෙඩිය. අද වෙනකොට රුපියල් 120ක් කියලා දිනවා. ගෑස් එක 1300යි දුන්නේ. අද කීයද? රුපියල් 4800යි. 2300යි. එතකොට මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? සිංහල අවුරුද්ද කාලේ මිනිස්සුන්ට කැවුමක් කුච්ච ගන්න විදිහක් නැහැ. කිරිපත් ටිකක් හදා ගන්න හාල් ටිකක් නැහැ. මේ රටේ තියෙන සල්ලි, මේ රටේ තියෙන ඩොලර් ඔක්කොම තින්නේ ඉතින් අපි කියන්නේ ඒවා ගන්න එදා යුද රැල්ල කරලා කොටින් ගාව තිබ්බා සල්ලි ගෝණි ගණන් ඒ සල්ලි ගෝණික රත්තරන් ගෝණි ගණන් අපි කියන්නේ මේ රටට ආදරේ නැ මේ රටේ ජනතාවට ආදරේ නැ
එතකො ඒ සල්ලි ගනින් ඒ සල්ලි අරගෙන ඩොලර් කරපන් ඒවා නැහැ පොටින්ගේ ගත්තසේ ඒවා ජනතා සල්ලි ඒවා මහ බණ්ඩාගාරේ තැන්පත් කරලා තියලා ඒව මොකද්ද මේ කරන්නේ මේ රටේ ව්‍යසනයක් වෙලා තියෙනවා නම් දැන් ඒ සල්ලි ගන්න පුළුවන් ඒ සල්ලි අරගෙන රටේ සංවර්ධනය කරන්න පුළුවන් ඇයි ඒව කරන්නේ ඉංගේ ළමයි සැප විඳිනවා අපේ ළමයි කිරි පැකට් එකක් කරන් දෙන විදිහක් නැහැ එදා වේල හම්බ කරන් කන්න විදිහක් නැහැ අපේ ළමයි අද මහපාරේ ඒ මහභාවයේදී අපිට හමුවෙච්ච ජනතාව උද්ඝෝෂණ වලදී වගේම කඩේදී පොලේදී එහෙම නැත්නම් බස් නැවතුමේදී දුම්රිය නැවතුමේදී බස් එකේදී දුම්රියේදී මේ හැම තැනමත් හැම දෙනාම කතා කරන්නේ රට ගැන රටට මොකද වුනේ කියලා තනතන උද්ඝෝෂණ හැබැයි ඇයි මේ උද්ඝෝෂණ කරන්නේ මොනවද මේ උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් අර ඊයේ නැතිවම අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී කළමනාකරණ උපදේශක ප්‍රේනාත් ජයසූරිය මහත්මයාත් එකතැනකදී කියනවා හේතුව නොදැන ඵලයට ප්‍රතිකාර කරන්න බෑ හේතුව නොදැන ඵලයට ප්‍රතිකාර කරන්න යාමෙන් ඵලක් වෙන්නේ නැහැ එනිසා ඵලය මේ උද්ඝෝෂණය නම් ඇයි මේ උද්ඝෝෂණය පෙර නැග්ගේ ඒකට හේතුව මොකක්ද කියලා අපි හඳුනා ගත යුතුයි යථාර්ථයේ මොකක්දයි අපි හඳුනා ගත යුතුයි යන්නේ උත්සාහය අපි යෙදලා ඉන්නේ එක පැත්තකින් උද්ඝෝෂණ වලට හේතුව විතරක් නෙමෙයි රට මෙතෙන්ට තල්ලු කරපු ප්‍රශ්න වලට හේතුව අපි හඳුනා ගත යුතුයි එහෙම ඒ හේතුව නිවැරදිව හඳුනාගත්තොත් විතරයි අමාලි අපිට පුළුවන් වෙන්නේ ප්‍රශ්න වලට නිවැරදි ප්‍රතිකර්ම යොදන්න. එහෙම නැත්නම් කාට හරි ගෙදර යන්න කිව්වා කියලා විතරක්, කවුරු හරි ගෙදර ගියා කියලා විතරක් මේ ප්‍රශ්නේ විසඳෙයිද කියන ප්‍රශ්නේ තවදුරටත් තියෙනවා. ඒ වගේම දැන් මේ මහජන උද්ඝෝෂණ සිදුවෙමින් තියෙනවානේ. ඔව්. අපි නෙතෆෙම් බැලුම්ගල ඊයේ අනාවරණ කරනවා. මේ මහජන උද්ඝෝෂණ මැද්දට තව තවත් එන්න පුළුවන්. ඇවිල්ලා බොරදියේ මාළු බාන්න පුළුවන්. උද්ඝෝෂණේ වෙන තැනකට තල්ලු කරන්න පුළුවන්. කවුරු හරි කැතිමන්න පොළු උස්සන්න ගත්තොත් මේ උද්ඝෝෂණයක් මැද්දේ මහජන දේපළ වලට හානි කරන්න ගත්තොත් කවුරු හරි මේ උද්ඝෝෂණ මැද්දේ එතකොට හරිය වෙන තැනකට යනවා. උද්ඝෝෂණේ වෙන තැනකට තල්ලු වෙනවා. අපි ඒ සඳහා ඉඩ නොදිය යුතු බව සිහියේ තබා ගත යුතුයි. එහෙම නැත්නම් නැවත වතාවක් අරමුණු ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා අපි හේතුව හඳුනා ගන්න ඕනේ නිවැරදිව. ඒ හඳුනා ගැනීමේ උත්සාහයේ අපි ඉන්නේ. අපි ඔබටත් ආරාධනා කළා එහෙම ඔබ දකින හේතු, ඔබ දකින යථාර්ථය අදහසක් විදිහට, යෝජනාවක් විදිහට අපිට කියන්න එන්න බැලුම්ගල Facebook පිටුවට කියලා. මේ හසි හසි දක්වන අදහස ඔහු අය කියනවා හොඳ විද්වතුන් පිරිසක් අරගෙන රට හදමු කියලා. ඒ අතරේ චමින්ද ජයනාත් කියනවා කවදා හෝ සිස්ටම් එක චේන්ජ් වුණ දවසට ලංකාව දියුණු වෙයි. 225ම ෆේල් 74ක්ම කළානේ. ඒ නිසා වැඩක් උනේ නැහැ කියලා. ඊළඟට මේ තවත් අදහසක්. අයතාලෙස උපයාගත් ධනය නැවත රජයට නීත්‍යානුකූලව වරා ගත යුතුයි. ඒ සඳහා බලයේ ඉන්න අය බලරහිත කළ යුතුයි. එහෙම කියන්නේ තිවංක සුපුන්. එන්න බැලුම්ගල Facebook පිටුවට ඇවිත් ඔබේ අදහසත් කමෙන්ට් කරන්න. දැන් Facebook එකේ තියෙන්නේ ඔහොම අදහස්නේ. අරගල බිමේ ඉන්න අයට තියෙන වෙන අදහසක්. අහලා බලන්න. ඇයි මිනිස් උද්ඝෝෂණ කරන්නේ? මිනිස් උද්ඝෝෂණ කරන්නේ දැන් මේ ඩීසල් නෑ, පෙට්‍රෝල් නෑ, මිනිසුන්ගේ බඩු මිල ඉහළ යනවා, ජීවත් වෙන්න මාර්ගයක් නෑ. ඒ නිසා තමයි මිනිස් උද්ඝෝෂණ කරන්නේ. අපේ රට රැක ගන්න. ඒක එම නිසා අපේ දරුවන්ට පිටි ටික නෑ. දරුවෝ දැන් බඩගින් ඉන්නේ, පිටි එකක් අරන් දෙන්න වත්කමක් නෑ. රුපියල් 800 ගාණක් පිටි එක හාල් දැන් පරිප්පු පිටි දෙනවා කියනවා අපි දරුවන්ට. දැන් පරිප්පු ටිකක් දෙන්න විදියක් නෑ. පරිප්පු කිලෝ එක රුපියල් 450ට නැගලා. ඉතින් ඒකට තමයි මේ මිනිස් උද්ඝෝෂණ කරලා අපේ රට බේර ගන්න හදන්නේ. හැබැයි උද්ඝෝෂණ කරාම මේ ප්‍රශ්න හැම එකක්ම විසඳෙනවද? නෑ, උද්ඝෝෂණ කරාම නම් ඔක්කොම විසඳෙන්නේ නෑ. ඒ වුණත් අපේ රට බේර ගන්න ඒගොල්ලෝ මොකක් හරි සාමයේ එකක් කරගන්න ඕන. අපේ රට බේර ගන්න නම් ඉතින් මේව කළා බඩු මිල අඩු කරලා පෙට්‍රෝල් අනම්ම නම් ඒව ඩීසල් අනම්ම නම් නැති දේවල් මේව කළා දුප්පත් මිනිසුන්ට සහනයක් ලබා දෙන්න ඕන. හැමෝටම ප්‍රශ්න. මේ ප්‍රශ්නේ ඇත්ත ගැඹුර මොකක්ද? මේ ප්‍රශ්නේ ඇත්ත හැඩය මොකක්ද? මේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක දීපල් සූර්යරච්චි මහත්මයා. මේ වෙලාවේ අපේ රටේ කවදාවත් නොහිතච්ච විදිහ ප්‍රශ්නයක් තියෙන්නේ. ආර්ථිකය පිළිබඳ අති විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපේ රට ගත්තොත් අපිට අවශ්‍ය ගොඩක් දේවල් අපි පිටරටින් ආනයනය කරන රටක්. අපේ අපනයන වලට අවශ්‍ය අන්තර්ජාතික අමුද්‍රව්‍ය ඒ වගේ දේවල් ගොඩක් අපි පිටරටින් ගේනවා. ඊළඟට අපේ ආහාර ගත්තොත් එහෙම දැන් පරිප්පු අපි හැමෝම කන පරිප්පු ලංකාවේ නැහැනේ. පරිප්පු පිටරටින් ගේන්න ඕනේ. ඉන්ධන ගත්තත් ගෑස් ගත්තත් මේ සියල්ලම අපි ආනයනය කරනවා. තොර පළවෙනි ප්‍රශ්නේ තමයි අපිට ආනයනය කිරීමට ඩොලර් නැතිකමේ ප්‍රශ්නේ. ඒකට විශාල හේතු ගොඩක් තියෙනවා. ඊළඟට රට ඇතුලේ විශාල වශයෙන් රජය ණය අරගෙන තියෙනවා. එතකොට එතනත් යම් ප්‍රමාණයක විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. මේක හැදිලා තියෙන්නේ අපි හැමෝම මැද ආදායම ලබන රටක් බවට පත් වෙමින් සිටින කාලෙක. ඒ නිසා අපි හැමෝගෙම ජීවන
තත්ත්වයේ ජීවන මට්ටමේ ලොකු වෙනසක් තියෙනවා 77 වගේ ඉතාම දුෂ්කර කාලයකට වඩා. ඒ නිසා මේක ආර්ථික අතින් ඉතාම සංකීර්ණ තත්ත්වයක්. ඒ වගේම මේ තත්ත්වය යටතේ ඇතිවී වෙන තත්ත්වයේ තුල රජයේ පිළිබඳව ජනතාවගේ විශ්වාසය ඉතාම පහළට ගිහින් තියෙනවා. එතකොට ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැති වෙලා තියෙනවා ජාත්‍යන්තර වෙළඳ පොලේ මොකද අපිට ණය ගෙවන්න බැහැයි කියලා හිතන නිසා. ඒ වගේම රජයේ පිළිබඳ මේ ජනතාවගේ විශ්වාසය නැති වෙලා තියෙනවා. දැන් මේ ප්‍රශ්න පිළිබඳව කතා කරනකොට ජනතාවට තියෙනවානේ මේ සම්බන්ධයෙන් තවත් ගැටළු රාශියක්. මේ උද්ඝෝෂණ බිමේ හමුණු තවත් කෙනෙක්. ඇත්තම ජනාධිපතිවරයෙක් ගෙදර ගියෝදින් රටේ තියෙන ප්‍රශ්නේ විසඳේද? මේ ප්‍රශ්නේ ඇති කරේ කවුද? තව රටේ ජනාධිපතිවරු හිටියා. ඩීඑස් සේනානායක, දදි සේනානායක, සර්ජන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මේ රටේ මේ වගේ විවසනයක් වුණාද? මිනිසුන්ට හොන්න කන්න තිබ්බා, බොන්න තිබ්බා. දැන් මේ 74 ඉන්න මේ රට කෑවයි කියනවා. ඒක සම්පූර්ණ බොරුවක් නෙමෙයි. පොඩි පොඩි දේවල් තිබ්බා. නමුත් මේ වගේ විවසනයක් මේ ආවේ 2020 ජනාධිපතිවරයෙන් පස්සේ නෙමෙයිද? කලබලකරණයක් තියෙනවද කියලා බලන්නකෝ. කිසි කලබලකරණයක් අදපත් කරන එක්කන හිත අයින් වෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද? ඇයි මේ තත්ත්වපත් අපිට ප්‍රශ්නයක් නෑ මිස්. මේ කාලේ දැන් ඉවරයි. හැබැයි අපේ ළමයි රටක් තියෙන්න ඕන. අපේ ළමයි මේ රටේ ජීවත් වෙන්න ඕන. අපේ ළමයි අනාගතයක් නෑ. හැබැයි උන්ගේ ළමයි ඇමරිකාවේ, ඩුබායි, සිංගප්පූරුවේ හැම රටකම ඉන්නවා. අපේ ළමයිට තියෙන්නේ මේ ලංකාව. මේ ලංකාව පුංචි රට, අපේ මව්බිම. අපි මේක ආරක්ෂා කරගත්තේ නැත්නම් අපේ ළමයිටත් හිත රටක් නෑ. ඒක තමයි අපිට තියෙන දුක. දැන් මේ ප්‍රශ්නනේ දැන් මේ ප්‍රශ්න විසඳන්නේ කවුද කියලා ප්‍රශ්නයකුත් තියෙනවානේ නේ. දැන් ජනාධිපතිතුමාට ගෙදර යන්න කියනවා, ඊළඟට ඇමති මණ්ඩලය දැන් ගෙදර ගිහින්. හැබැයි මේ ගෙදර ගියාට පස්සේ බාර ගන්න කවුද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. බාර ගන්න කෙනෙක් නැති ප්‍රශ්නකුත් තියෙනවානේ. හැබැයි වැඩසටහන පටන් ගන්නකොටම අපි කිව්වනේ දැන් බාර ගන්න පිරිසක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. 225න් එළියේ, පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න පිරිසක්, වෘත්තිකයන් පිරිසක්. එතකොට ඒ අය බාරගත්තා කියමුකෝ. හැබැයි අවිල මොකද කරන්නේ? අපි ඒ ගැන අහනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සම්රකෝන් මහත්මයාගෙන්. අපිට විදේශ ප්‍රතිපත්තිය සකස් කරගන්න ඕනේ. එතකොට මේ විදේශ රටවල් වලට යම් ආකාරයකට විශ්වාසයක් ඇති වුණොත් දැන් ශ්‍රී ලංකාවේ තිබෙන තත්ත්වය ඉතාමත් හොඳ ස්ථාවර තත්ත්වයක් තිබෙනවා. උන්ගේ කැබිනට් එක මෙන්න මේ වගේ ත්‍රිස් වලින් සමන්විත වෙලා තිබෙනවා. අපිට උන්ට යම් යම් අවස්ථාවලදී උන්ට යම් කිසි ප්‍රසන්ටේෂන්ස් කරන්න පුළුවන්. අපේ ප්‍රශ්න වල උන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. කොහොමදත් අපිට යම් ආකාරයකට අපිට පියවිය හැකි ණය මුදල් මේ දැන් මොකද තාවකාලික අර්බුදයක් තියෙනවානේ. ඒතරයි අර්බුදය මැඩපවත්වා ගැනීම සඳහා විවිධ කොන්දේසි වලින් බැහැර වූ සැබෑ එතන අපිට උදව් කරන රාජ්‍යයන්ගෙන් අපිට උදව් ලබා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් එහෙම ඉතින්නවා අනිවාර්යයෙන්ම මේ වගේ පාලනයකදී ඔය සෝවියට් රුසියාව දැන් දහිතේ තිබෙනවාට වැඩිය අනිකුත් බටහිර රටවල් වල තිබෙනා වූ ඔය අනවශ්‍ය කොන්දේසි වලින්ද බටහිර රටවල් කොන්දේසි දාන්නේ, සමහර කොන්දේසි දාන්නේ අපේ රටවල් වල තිබෙන මේ අශීලාචාර සංස්කෘතිය අවසන් කිරීම සඳහා ඇයිගේ කොන්දේසි යම් යම් ආකාරයකට තියෙනවා. ඒතකොට මෙතන ඒගොල්ලන්ට පෙනී ආවි මෙතන මේ දැන් මේ අශීලාචාර දේශපාලන සංස්කෘතියක් මෙතන නැහැ කියලා. ඒක එතකොට මම හිතන්නේ ඒ තරම් ලොකු අර්බුදයක් ඇති වෙයි කියලා. ඉතින් ඒ වගේම අපේ සිටින විවිධ ජාතීන් නියෝජනය කරන බුද්ධිමතුන්ට උගතුන්ට පුළුවන් වෙයි යම් ආකාරයකට ඒ රටවල් එක යම් ආකාරයකට එකඟතාවයෙන් වලට ගෙනියන්න. ඉතින් මෙතන අපිට මේ වර්ෂය තුළ අපි කිසියම් ආකාරයකට හෝ මේ තත්ත්වය සමතේකට පත් කර ගැනීම සඳහා උපරිම උත්සාහයක් යොදන්න පුළුවන් කියලා කියන්නේ. මම කියන්නේ ඒ වර්ෂයක් ඇතුළත අපිට මේ දියුණු රාජ්‍යයකට යන්න පුළුවන් කියලා. නමුත් දැනට තිබෙන මේ අර්බුද වලින් මුදෝලා රට නිසි මාර්ගයකට ගැනීම සඳහා කිසියම් ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් අපිට යෝජනා කරන්න පුළුවන්. ඇයි මේ වෙලාවේ පාර්ට බැහැලා ඉන්නේ? මේ වෙලාවේ පාර්ට බැහැලා ඉන්නේ අපේ දරුවන්ට රටක් වමනා නිසා. පේනවනේ උගලන්ට පේනවනේ දැන් මේ වෙලා තියෙන දේ. බඩු මිලවල් ගණන් වැඩි ඒව කමක් නැහැ කියමු. අපේ ළමයට රටක් තියෙනවද මේගොල්ලෝ ඔක්කොම විකුණන් කාලානේ තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, ජනාධිපති කෙනෙක් පත් කරගෙන, ඊට පස්සේ අගමැති කෙනෙක් පත් කරගෙන මේ රට යථා තත්ත්වයට පත් කරන්න කියලා. ඔළුවේ බැඳලා තියෙන කළු පැටිය ගහලා තියෙන්නේ go to go home කියලා. ඇත්තටම ඉන්නේ ජනාධිපති ගියෝති මේ ප්‍රශ්න විසඳේද? ජනාධිපති ගියෝතින් කියන්නේ මේ ජනාධිපති තමයි යටින් ඔක්කොම කරන්නේ, රාජපක්ෂරුන්ට ඔක්කොම දිදී රට විකුණන් කන්න. එයා උදව් දෙන නිසානේ මෙහෙම වෙලා තියෙන්නේ. එයා උදව් දෙන නිසායි මෙහෙම වෙලා තියෙන්නේ. අපිට ඕනේ එහෙම ජනාධිපති කෙනෙක් නෙමෙයි, අපේ රට අපේ දරුවන්ට ආරක්ෂා කරලා දෙන ජනාධිපති කෙනෙක් අපිට ඕනේ. මේගොල්ල බොරු කර කර රට විකුණ හැමතැනම කාලානේ. ඔයගලන්ට පේනවනේ මෙච්චර ජනතාවක් මේ ගෙවල් වලට එලා ඉන්න බැරිකම නෙමෙයිනේ. අපි මේ ඇවිල්ලා තියෙන අපේ තියෙන කැක්කුමනේ. අරගල හැම එකදම කියන්නේ ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා. එහෙමනම් ප්‍රශ්න විසඳනවාද? නෑ, ගෙදර ගිහිල්ලා බෑ. ජනාධිපතිතුමාටම තමයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම පුජ්‍යලය. මොකද අවුරුදු පහකට බලද දීලා තියෙනවානේ. එහෙනම් මොකද කරන්න ඕනේ? ගෙදර ගිහිල්ලා හරියන්නේ. එතකොට ෆේලියර් කෙනෙක් එනවානේ. ෆේල් වෙන්න ඕනේ නෑ. මොන හරි කරන්න ඕනේ. කරන්න පුළුවන් පුජ්‍යලය. එහෙම හැකියාව තියෙනවා. මිනිස්සුරැල එහෙම කළා තියෙනවා. ඇත්තට මිනිස්සු පාරට බහින්නේ කෙනාව ප්‍රතික්ෂේප කරන්නේ. ඒක වෙලා තියෙන්නේ කකුලෙන් අදිනවනේ. කවුරුත් කැමති නැහැ. කවුරුත් බලන්නේ බලය ගන්න.
ඔයි කෙනෙක්වත් මේ රට රාජදරේ නැහැ. කවුරුත් බලන්නේ මේ බලය ගන්න තමයි try කරන්නේ. මේ කලබලකාරී වෙලාවක හැංගින වැඩේ තමයි කවුරු උනක් කරන්නේ. තමන්ගේ ආරක්ෂාව සපේ ගන්නවනේ. හරිද? ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හරිද? අපි කල යුතු එකම වැඩේ තමයි ඒගොල්ලෝ පස්සේ ගේන්න පුළුවන්නේ. රටේ තියෙන ලෝක නීති තියෙනවා. ඒව ප්‍රයෝජනෙට අරගෙන ඉරලා ඒ කටයුතු කරන්න ඕන. වංචා කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට ගේ මුදල් ගන්න පුළුවන් ක්‍රම වේද මොන හරි බලන්න ඕනේ. එහෙම ගියා කියලා අපි උද්ඝෝෂණය කරා ගියාම එතකොට වෙන්නේ මොකද? ඒගොල්ලෝ දිනනවා. අපි ෆේල් වෙනවා. අපි හැමදාම වලට වැටෙනවා. දේශපාලනය කියන එක නෙවෙයි. දැන් මේ වෙලාවේ අපි කරන්න ඕන එකම වැඩේ තමයි අපි රට ආරක්ෂා කරන්න ඕන. මේ අහිංසක ජනතාවට කන්න බොන්න දෙන්න ඕනේ. ඒක තමයි මුලින්ම කරන්න ඕන වැඩේ. ඒ අතරතුරේ විදේශ විනිමය ගේන්න ඕන කොහොම හරි මෙහාට. ඒකට වැඩ විශේෂ වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. එකක් තමයි කෙටි කාලීන විසඳුම්, අනිත් එක තමයි දීර්ඝ කාලීන විසඳුම්, අනිත් එක තමයි සුවිශේෂී විසඳුම්. ගෙදර යන්න ඕනේ. හැබැයි ගෙදර යන්න ඕනේ මේ ප්‍රශ්න ටික මෙහෙමම දාලා නෙමෙයි. මේකට කරගහන්න තව කවුරුත් එන්නේ නැති වෙයි. එහෙම වුණොත්. ඒ නිසා ප්‍රශ්න ටික විසඳලා ගෙදර යන්න කියලා කියන අයත් ඉන්නවා. එහෙම නැතුව ගෙදර ගියාට විතරක් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන අයත් ඉන්නවා. ඒ වෙනුවෙන් කළ යුතු කළ හැකි තවත් දේවල් තියෙනවා. අන්න ඒ දේවල් කරන්න ඕනේ කියන අය ඉන්නවා. හැබැයි එක එක අයගේ අදහස් එක එක විදිහයි. මේ පත්මසිරි වේහැල්ල කියන අදහස net fm බැලුම්ගල facebook පිටුවේ. ඔහු කියනවා ජනතාවගේ විරෝධය සාධාරණයි. හැබැයි සටන් පාට තිබුණේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලලයි. හිටි ගමන්ම අලුත් සටන් පාට ජනතාව අතරට ආවා. මේව නිර්මාණය කළ පුද්ගලයන් හෝ කණ්ඩායම් ගෙදර යවන ක්‍රමය පිළිබඳ අවබෝධයක් ජනතාවට දුන්නේ නැහැ. පාලකයන්ගේ පැත්තෙන් ජනතාවගේ ප්‍රශ්න දිහා බැලුවේ නැහැ කියලා තමයි ඔහු කියන්නේ. ගෙදර යවුවම ප්‍රශ්න විසඳෙනවද කියලා අහද්දී සඳමාලි රුවන්පුර මෙන්න මෙහෙම උත්තරයක් දීලා තියෙනවා. මම හිතන්නේ ඔව්. මොකද අනිත් එන අය තේරුම් ගනි හොරාකාල රට පාලනය කරලා මිනිස්සුන්ගෙන් බේරිල්ලක් නැහැ කියලා. මේ වෙලාවේ රටේ ඉන්න විද්වතුන්ට ආරාධනා කරනවා පෙරට එන්න කියලා. එහෙම තමයි සඳමාලි රුවන්පුර කියන්නේ. ජනතාවට මෙහෙම අදහස් තියදී ඇත්තටම අපි මේ වෙලාවේ ජනතාව විදිහට මොකක්ද කරන්න ඕන? එන්න ඔබේ අදහසත් ඔබ කියන්න net fm බැලුම්ගල facebook පිටුවේ අපි ඔබට ඉඩක් හදලා තියෙනවා. ජනතාවක් හැටියට මේ හැම දෙයකටම මම හිතනවා අපි පළවෙනියෙන්ම අපි හැමෝම හිතන්න ඕනේ අපි මීට වැඩි අමාරු කාලවල ඉඳලා තියෙනවා අපි මේකෙන් ගොඩ එනවා කියන එක විශ්වාස කරන්න ඕනේ. මොකද අපි හැමෝම එහෙම හිතුවොත් ඒ සිතුවිල්ල තුල තමයි අපිට හිතාගන්න අදහස් වෙන්නේ කොහොමද ගොඩ යන්නේ. අපි අතර ඉන්නවා නිර්මාණාත්මක විසඳුම් හොයන්න පුළුවන් අය. ඒක ව්‍යාපාර නිර්මාණාත්මක වෙන්න පුළුවන්, භාණ්ඩ නිර්මාණාත්මක වෙන්න පුළුවන්, ගැටළු වලට විසඳුම් හොයන නිර්මාණාත්මක අය වෙන්න පුළුවන්. මම දකින්න ප්‍රධාන වශයෙන් බලශක්තිය සහ ඉන්දන දෙවැනි එක ආර තුන්වැනි එක ජලය මේවා ඵලදායීතාවය වැඩි කරගන්න ආදේශිත සාධන කරන්න උත්සාහ කරොත් කල්පනා කරොත් මනික මේ වෙලාවේ අලුත් දේවල් අපිට පුළුවන්. විසඳුම් ගැන අපි හම්බුනහම කතා කරන්න ඕනේ අපිට මොකක්ද කරන්න පුළුවන්. දැන් බලන්න මේ රටේ ආයතන රාජ්‍ය ආයතන වලට තමයි විශාල සංඛ්‍යාවක් වාහන තියෙන්නේ. ඒතකොට මේ වාහන ටික ඇයි මේ එක එක ආයතනයේ වෙන වෙනම වාහන මේ වාහන ඔක්කොම ටික එක යම් කිසි ප්‍රධාන ආයතනයකට බාර දීලා ඒක මේ කැබ් කම්පැනි එකක් වගේ රන් කරොත්. ඒතර ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට කැබ් එකක් ඕඩර් කරන්න පුළුවන් ඒ ආයතනයෙන්. එතකොට හැම තිස්සෙම මේ වාහන පාවිච්චි වෙනවා. මම සරල උදාහරණයක් ගත්තේ. මෙන්න මේ වගේ අලුත් මේවා මේ තාක්ෂණයෙන් කරන්න පුළුවන් ඒවා. අන්න ඒ වගේ දේවල් අපි කල්පනා කරන්න. එක වුණාම කතා කරන්න. අපිට කරන්නට පුළුවන් මොන වගේ විසඳුම් අපිට හොයන්න පුළුවන් පුද්ගලික මට්ටමින්, ආයතනික මට්ටමින් සහ පොදුවේ සමාජයේ මට්ටමින් කියන මාතෘකානුව සාකච්ඡා කරන්න පටන් ගත්තොත් ගොඩාක් වටිනා අදහස් වෙයි. මේ අර්බුදයෙන් අපි ජයග්‍රහීව ඉදිරියට යනවා. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නවලට උත්තර තියෙනවා. හැබැයි උත්තර හඳුනා ගන්න නම් ප්‍රශ්න නිවැරදිව හඳුනා ගත යුතුයි. ඒ සඳහා net fm බැලුම්ගල යථාර්ථ අද මේ උත්සාහ කළේ. ඒ නිසා ප්‍රශ්නේ හරියට හඳුනගමු. එතකොට අපිට උත්තර පේන්න පටන් ගනී. ඊළඟට අපි ඒ උත්තර ක්‍රියාත්මක කරමු. එහෙම වුණොත් ප්‍රශ්නේ නිර්වෘල් කරගෙන ප්‍රශ්න දිනන්න අපිට පුළුවන් වෙයි. ගිහින් එන්න. මම අමාලි. මම ඩිල්ෂාන්.